ආයිබෝන් වාසනාවන් අද නිලමේ ඉන්නේ රාගම අවුරුදු 23ක පුතෙක් තමන්ගේ මවගේ උපන්දිනයට අපි කවුරුත් හිතන්නේ නැති විදිහේ නොසිතූ විරු උපන්දින බෑග්ගක් දෙනවා අද නිලමේ ලෑස්ති ඉන්නේ අන්න ඒක ගැන කතා කරන්න මොකද මේක මොකක්ද කියලා හැමෝටම හිතා ගන්න බැරි වෙයි මේ වගේ උපන්දින තැයක්ක් හැම දෙයකටම කලින් මතක් කරනවා නිලමේ YouTube channel එක subscribe කරන්න අපි බලමු ඒ පුතා තමන්ගේ මවට දුන්න උපන්දින තැයක්ක් මොකක්ද කියලා ප්‍රතිපල මගින් විශ්වාසය තහවුරු කළ ශ්‍රී ලංකන් ඉකෝන් ට්‍රස්ට් මීන් ලියනාරච්චි අපේ හීන වෙනුවෙන් ක්‍රියාපදයක අද නිලමේ කතාවේ ප්‍රධාන චරිත දෙකම දැන් මේ වෙලාවේ මාත් සමග එකතු වෙනවා ෂෙහාන් දලංජය ඒ වගේම ෂෙහාන්ගේ මව දිස්නා චාමලි මහත්මිය ආයිබෝන් ඔබ දෙපළටම ආයිබෝන් ඉස්සෙල්ලාම කියන්න ඕනේ සාමාන්‍යයෙන් අපි උපන් දිනයකට මොකද කරන්නේ අදාළ කෙනාට අපි හොඳ ටැග්ග් එකක් දෙනවා මතක හිටින දෙයක් කරනවා සාමාන්‍යයෙන් මවගේ උපන් දිනයට මොන වගේ දෙයක් කරයිද නමුත් අද අපි කතා කරන්න යන්නේ ජීවිතේට මං අහලත් නෑ මම මේ වගේ දෙයක් දැකලත් නෑ නමුත් අමුතු විශේෂ දෙයක් කර පුතෙක් ගැන පුතාම අපිට කියන්නකෝ අම්මගේ උපන් දිනයට මොකද කරේ අම්මගේ උපන් දිනයට මොකද කරේ කියන්නේ අයියේ මම ඇත්තටම අවුරුද්දක ඉදර දැනට ප්ලෑන් කරගෙන හිටීමේ කරන්න ඕනේ දේ. ඒ කියන්නේ අම්මට ෂූට් එකක් කරන්න ඕනේ කියලා. මගේ ග්‍රැජුවේෂන් එකක් තිබ්බා. ඒ කියන්නේ මම දැන් මේ ෆීල්ඩ් එකට ඇවිල්ලා ආයේ අවුරුදු දෙකක් ගත වෙනවා. 2020 තමයි මම ඒකත් කියනවා මම රමණි ෆ්‍රැන්ඩ් මහත්මියට තමයි අධ්‍යාපනය හැදෑරුවේ. ඒ ඇකඩමියට. අධ්‍යාපනය හැදෑරුවේ. මම අධ්‍යාපනය හැදුවේ හෙයාඩ්‍රස් එකෙක් විදිහට. තමයි මම ඔව් හෙයාඩ්‍රස් එකෙක් විදිහට තමයි මේ ෆීල්ඩ් එකට එන්නේ. ඊට පස්සේ ආයේ ඒකට දැන් හෙයා ස්ටයිලින් වලට අමතරව මට ටැලන්ට් එක තියෙනවා කියලා මම දැනගත්තා මේකප් සයිඩ් එකට මේකප් ආටිස්ට් කෙනෙක් විදිහට. ඉතින් මං ඒ සම්බන්ධ ඊට පස්සේ ආයේ වැඩ කරගෙන ගියා. ඒකට කවුරුත් දන්නේ නැහැ මම වැඩ කරනවා කියලා. හැමෝම දන්නේ මම හෙයාඩ්‍රස් කෙනෙක් විදිහට විතරයි. ඔව්. ඊට පස්සේ ආයේ දැන් මමත් ග්‍රැජුවේෂන් වුණා මේ ළඟදි ග්‍රැජුවේෂන් වුණේ රමින් ෆ්‍රැන්ඩ් මහත්මියගේ ඇකඩමි එකේ. ඊට පස්සේ මට වුණා මගේ වැඩ පෙන්වන්න. ඒ කියන්නේ මමත් මේකප් ආටිස්ට් කෙනෙක් මම බ්‍රයිඩල් ඩ්‍රෙස් කෙනෙක් කියලා පෙන්වන්නද ඉතින් මම අම්මත් එක්කත් අම්මට කලිම කිහිරි අම්මේ අම්මගේ බර්ත්ඩේ එකට මේ පාර අපි ෂූට් එකක් කරමු කියලා. ඒ කියන්නේ කැන්ඩින් බ්‍රයිට් කෙනෙක් විදිහට අඳලා කොහොම හරි ඉතින් ඒක ඒ හීනේ හැබෑ වුණා අම්මගේ බර්ත්ඩේ එකට මම ඒ ෂූට් එක කරා. ඒ කියන්නේ නොසිතූ විරු විදිහට සාමාන්‍යයෙන් අපි උපන්දිනේට මේ වගේ උපන්දින දායකක් ජීවිතේට කෙනෙකුට හම් වෙයි කියලා හිතන්නත් බෑ. මම ඇහුවට කමක් නැද්ද අම්මගේ කීවෙනි උපන්දිනේද මේ 43 වෙනි උපන්දිනේ 43 වෙනි උපන්දිනේ දවසේ මනමාලියක් වීම ගැන ඔබතුමියට මොකද හිතෙන්නේ මට සතුටක් ඇති වුණා ඒ කියන්නේ දැන් දරුවෝ අතරින් දැන් බලන්නේ කොහොමද ගෑනු ළමයි හැඩ කරලා ලස්සන බලන්නේ දැන් මගේ පුතා ඒ අතරින් වෙනස් එයා බැලුවේ මාව හැඩ කරලා ලස්සන බලන්න ඔව් ඒ අතින් මගේ පුතා ගැන මම ආඩම්බර වෙනවා ගොඩාක් ඔව් මට හොඳ පුතෙක් ඒ කියන්නේ පුතු තුන්දෙනෙක් ඉන්නවා ඔව් පුතු තුන්දෙනාම මේ මට පණ වගේ ඇත්තටම ආදරේ අනිත් දරුවා පුතාලා ගොඩක් ආදරේ කියනවා ඒ කියන්නේ මේ පුතාලා තුන්දෙනා මට වෙනස් මොකද මේ දැන් අද සමාජයේ හැටියට ගත්තොත් ඔව් ගොඩාක්ම වෙනස් මේ තුන්දෙනා ඔව් මට ගොඩාක් ගරු කරනවා ගරු කරනවා ඉතින් තමන්ගේ අම්මගේ උපන් දිනේ දවසේ අම්මව මනාලියක් විදියට හැඩ කරනවා මේ පුතා එතකොට කොහොමද ඒක ප්ලෑන් කරේ කොහොමද ඒ කටයුතු සිද්ධ වුණේ අපිට පොඩ්ඩක් කියන්න කොහොමද මේ විදියට ඩ්‍රෙස් කරනවා කියලා ඒ ඇඳුම් ආයිත්තම් හැදීම පොඩ්ඩක් අපිට විස්තර කරන්න ඒ ගැන අය කතා කරොත් ඇත්තටම මතක් කරනවනේ මගේ යාළුව දෙන්නෙක් ඉන්නවා විශේෂයෙන්ම නෙතුෂාන් නුවර ඉන්නේ එයත් එයා තමයි මට මේ අම්මගේ කැන්ඩි ඇන් ජුවෙලරිස් ඉඳලා මල් බොකේ එක වෙනකන් හැම මල් සැරසිල්ලක්ම හදාගෙන උදව් කරේ එයා ඊට අමතරව චිරන්ත සීපි කොස්ටියුම් එකේ එයා තමයි මට මේ කැන්ඩි ඇන් ඩ්‍රෙස් එක ලස්සනට හදලා දුන්නේ කොහොමත් මේ අවුරුද්දේ මුලින් ඉඳලාම මම කිව්වා ප්ලෑන් කරා කියලා. එතකොට මම ඒ දිනටත් කියලා තිබි මට මෙහෙම එකක් තියෙන මට උදව් කරන්න කියලා. අම්මව උඩරට මනාලියක් විදියට අඳනවා. අනිවාර්යෙන්. මොකද මේ අපේ අම්මාගේ වෙඩින් එක දවසෙත් අම්ම මේ කැන්ඩින් බයික් කෙනෙක් විදින් නෙමෙයි ඇඳලා තිබෙන්නේ නිකන් සාරි විතර ඇඳලා තිබ්බේ. ඉතින් මේ එතකොට ඉතින් අම්මා කැන්ඩින් ඇඳලත් නැහනේ. මං හිතුවා හරි කමක් නැහැ මගේ අතින් මං අම්මව කැන්ඩින් බයික් කෙනෙක් විදියට ඩ්‍රෙස් කරනවා කියලා තමයි මේ පාර අම්මගේ බර්ත්ඩේ එකට ඒ ෂූට් එක කරේ. උපන් දින තැග්ගේ ඒ විදියට. ඒ විදියට දුන්නේ. දැන් දිස්නා මහත්මිය මේ 43 වෙනි උපන්දිනේ දවසේ මනාලියක් විදියට හැඩගැන්විලා එතකොට ඒක ටිකක් අර ආපහු තරුණ කාලේට යන්න ඇති ඕක දකින්න ප්‍රතිචාර හම් වෙන්නේ නැති පවුලේ උදවියගෙන් යහළු එළියන්ගෙන් අසල්වාසීන්ගෙන් අපිට ඒකවත් පොඩ්ඩක් කියන්න ඕව ඒ කියන්නේ ගොඩක් ප්‍රතිචාර නම් තිබුණා
නමුත් එක එකෙක් නම් කියලා තිබුණා ඇයි මේ ගෑනු ළමෙක් නැද්ද තමන්ගේ අම්මව මේ ඒ කියන්නේ සැලුන් කරන එක්කෙනෙම රූපලාවන්‍ය කරන කෙනෙක්ම ඔව් මගේ යාළුවෙක්ගේ ඒ කියන්නේ යාළුවා යන තැන එයා කියලා තිබුණා මේ ඇයි අම්මට ඇඳුවේ ඒ පුතා ඇයි ගෑනු ළමයි නැද්ද තව අඳන්ඩ මේ වයසක කෙනෙක් අඳලා තියෙන්නේ එහෙම කියලා කිව්වලු ඉතින් අපිට අනිත් අය කියන ඒවා අදාළ නැහැනේ මගේ දරුවට ආස නිසානේ එහෙම කරේ කෙනෙකුට කෙනෙක් ඊර්ෂ්‍යාවක් වගේ නිතර තිබුණේ ඕ කැමති නෑ වගේනේ ඕ ඉතින් අපිට අපි දෙන්න ඒව ගණන් ගත්තේ නෑ අදාළ නෑනේ අපිට ඕ අදාළ නෑනේ එතන දෙයක් කියන්න ඕනේ කියන්නේ සෝෂල් මීඩියා වල මන් දන්නේ මං හිත මම ඇත්තමයි අම්මට තැල්ල තියෙන එක කරේ මහා ආසාවට මගේ කරේ මම ඒක අර හදවතින්ම කරන්න ඕන නිසා මොකද අපේ අම්මගේ වැඩිණි දවසෙත් අපේ අම්මගේ අම්මා කියන්නේ අපේ ආච්චි ළඟ ඉඳලා නැහැ ආච්චි විදේශගත රැකියාවක ඉඳලා තියෙන්නේ ඉතින් එදා ඉතින් ආච්චිත් ළඟ හිටපු නැති නිසා මම හිතුවා මේ පාර මගේ අතින් අම්මට තැල්ල තියෙනවා කියලා කොහොම හරි වීඩියෝස් ටික අප්ලෝඩ් කරා ඒ කියන්නේ මම TikTok එකට දැම්මේ අය කියන්නේ අය කවදාකවත් මගේ ජීවිතේ මම එච්චර දෙයක් ලබලා නැහැ පැය 24ක් ඇතුළත ලක්ෂ පැනලා තිබ්බ views TikTok එකේ මගේ වීඩියෝ එක කවදාකවත් එච්චර views ඇවිල්ලා නැහැ ඉතින් ඒකට කමෙන්ට්ස් දකිද්දී අය කමෙන්ට්ස් වල හැමෝගෙම තිබ්බේ හොඳ කමෙන්ට්ස් ඒ කියන්නේ සුබපතලා අම්මට උපන්දිනේට wish කරලා මගේ අනාගතේ සුබපතලා මගේ හැකියාව වගේ කරලා ගොඩක් අය දාලා තිබ්බා අය ඒගොල්ලන්ටත් ආය ආසිත නෝලු ඒ කියන්නේ මනමාලියක් එන්න ඒ කියන්නේ ගොඩක් වයසක මේ කට්ටිය දාලා තිබ්බා අනිවාර්යයෙන්ම මගේ ඇත්තටම යාළුවෝම ඇහුවා මේ අපිටත් පුළුවන් ද මං කෝ ඇයි බැරි එන්න අපි ලෑස්ති කරන්න ඇයි බැරි අර අතීතයට යන්න එපා ඔව් ඇයි බැරි කියලා මම ඇහුවා ඉතින් උන්නම් ආයෙ නැද ඉවා මං ගල්ලක් කරන්නේ නැහැ මං ඇහුවා ඇයි බැරි හැමෝටම පුළුවන් මේකනේ වයස කියන්නේ ඉලක්කමක් විතරයිනේ නේද ජීවිතේ හදවත හොඳ වෙන්න ඕන අපි දැන් මම මෙහෙම අහන්නම් දැන් පුතාගේ අතින් පුතෙක් අම්මා ළඟ කොහොමද ඉන්නවා පුතා අම්මලාට ගොඩක් ආදරේනේ එතකොට පුතාගේ අතින් මේ විදියට ඔබතුමිය හැඩවෙනවා ලස්සන වෙනවා එතකොට පුතාගේ දක්ෂතාවය පුතාට තියෙන හැකියාව ඔක්කොම ඔබතුමියගෙන්ම පෙන්වන්න සමාජයට අවස්ථාවක් හම්බ වෙනවා ඔව් පුතාගේ ඉදිරි ගමන ගැන ඔබතුමියට මොකද හිතෙන්නේ පුතාගේ ඉදිරි ගමන ගැන මම ආශිර්වාද කරනවා එයා තව තව දියුණු වෙනවා ඒ කියන්නේ රටේ ඉහළම ස්ථානයකට කවදා හරි එයි කියලා මගේ විශ්වාසයක් තියෙනවා අනිවාර්යෙන් අම්මලා හැමෝගේම මෙහෙම විශ්වාසයක් තියෙනවා ඒ විශ්වාසය ඒ විදිහට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ඉතින් ධනංජය අපිට කියන්න එතකොට මොනවද දැන් ඔබතුමා දැන් හෙයාර් ඩ්‍රෙසර් කෙනෙක් ඉදිරියට වැඩ කරන්නේ එතකොට මොනවද කරන්නේ සහ කොහොමද සැලොන් එකක් කොහොමද තියෙනවද කොහොමද අපිට ඉදිරි වැඩ කටයුතු ගැන පොඩ්ඩක් කෙටියෙන් කියන්න සැලොන් එකක් අය කියන්නේ මම කලින් කිව්වාගේ ගිය මාසේ එකෙන් දෙසැම්බර් මාසේ තමයි ග්‍රැජුවේෂන් වුණේ දැන්ට සැලොන් එක හදාගෙන යනවා අයියට කියන්න අයියේ මං අම්මෝ ලෑස්ති කරෙත් මේ දැන් කතා කරන සාලෙම තමයි මං අම්මෝ ලෑස්ති එකකින් සැලොන් එකක් මට නැහැ ඒ වුණාට සැලොන් එක මම ඕපන් කරන අලුතෙන්ම මගේ ලබන මාසේ මගේ උපන්දිනේ තියෙන 17 වෙනිදා එදාට මගේ සැලොන් එක ඕපන් කරනවා රාගමෝ තමයි අපේ ගෙදරම තමයි ඕපන් කරන්නේ ඉතින් මං කියනවා කට්ටි දෙන්න කියලා රයිට් එතකොට සැලොන් එකකුත් ඕපන් වෙනවා සහ මේ මට කියන්න දැන් මේ ෆීල්ඩ් එකේ ඇත්තටම හැම තැනම හැම විදියෙම දක්ෂතාවය තියෙන ගොඩක් කට්ටි ඉන්නවා අමුතුම වැඩ කරන කට්ටි ඉන්නවා ෆීල්ඩ් එකේ ඉදිරියට යන්න හොඳ විදියට කොහොමද ගමනක් යන්නේ කියලා වාර දැනෙන විදියට සහ බලන් ඉන්න කට්ටියට මං අයියේ ඇත්තම කිව්වොත් දැන් මගේ වයසේ වගේ මගේ වයසේ තරුණ අය ගොඩක් අය ඉන්නවා මේ ෆීල්ඩ් එකේ ලොකු දක්ෂයෝ මේකප් එකක් ගත්තත් හෙයාර් ස්ටයිල් එකක් ගත්තත් සිම්පල් එකක් සිම්පල් හෙයාර් ස්ටයිල් එක සිම්පල් මේකප් එකක් ගත්තත් මාරු ලස්සන පර්ෆෙක්ට් නීට් ඉතින් අයියේ මේ මං ඇත්තටම කියන්නේ තරුණ අය අයියේ දැන් මම පෞද්ගලිකව අයියේ ආදර ගොඩක් ගරු කරන සහ මම ෆලෝ කරන කෙනෙක් තමයි ධනංජය බණ්ඩාර මහත්මයා කියලා කියන්නේ සර්ගේ ගොඩක් වීඩියෝස් මම බලනවා ඊට අමතර හැරිස් විජේවර්ධනයන් මගේ ගුරුතුමී රමී ෆ්‍රනැන්ඩෝ මේ රම්සිර හමත් ඒ වගේ ගොඩක් මේ ෆීල්ඩ් එකේ ඉන්න විශේෂ ප්‍රවීණ අය ගැන මම අධ්‍යයනය කරනවා අයියේ මම ඊයේ බලවල හිටියේ වීඩියෝ එකක් මේ හරි සුජේවත්‍ර මහත්මයාගේ ඉතින් ඒ අයගෙන් අයියේ අපිට ගන්න ගොඩක් දේවල් තියෙනවා ඒ කියන්නේ පරණ අය ප්‍රවීණ අය වයසක අය එහෙම කියලා ආක දාන්න බැයි ගොඩක් දේවල් තියෙනවා අපිට ගන්න පුළුවන් දේවල් අධ්‍යයනය කරලා යන ගමන අනිවාර්යෙන්ම අයියේ ඒ නිහතමානීකම මම අදට උනත් ධනංජය සර්ව දැක්කත් පාරිද දැක්කත් අනිවාර්යෙන්ම කතා කරනවා ළඟට ගිහිල්ලා කතා කරනවා ඒ කියන්නේ මගේ ගරුත්වය අයියේ ඉතින් මම මගේ ඇත්තම අයියේ මගේ හිතේ තියෙන කවදා හරි ඒගොල්ලන් දැකිට මට හරි ආසයි. කියන්නේ මමත් කවදරේ මේ වගේ තැනකට එනවා. මමත් රටේ නම ගියේ මේ ලෝකේ නම ගියේ අංක එකේ ඒ වගේ දක්ෂයෙක් වෙනවා. ඉතින් ඒ
ඒගොල්ල දකින්න වාරයක් පාසම මගේ හදවත ඒක මගේ මොලේ වැඩ කරනවා. ඒක තියාගෙන තමයි ඉතින් අනිවාර්යෙන් මේක තියාගෙන තමයි කරන්නේ අය වැඩ කළේ. ඉතින් සාමාන්‍යයෙන් අපි මේ වගේ දෙයක් දකින්නේ ප්‍රථම වතාවට තමන්ගේ මව මනමාලියක් කරනවා සහ ඇත්තරම තමන්ගේ අම්මා මනමාලියක් වෙලා ඉන්න ඇත්තර පුතෙකුට බලන්න අවස්ථාවක් නෑ. පුතෙක් ඉපදිලා නෑනේ. එතකොට එහෙම බලපුවාම මේකත් එක්තරා විශේෂිත කාරණාවක්. දරන්ජ අපි අන්තිම වැඩම කියමු කොහොමද ඔයාලා සම්බන්ධ කරගන්නේ සහ කොහොමද ඔයාගේ වැඩ බලන්නේ එතකොට කොහොමද ඔයා හම්බෙන්න එන්නේ අපි ඉස්සරට මාව සම්බන්ධ කරගන්නේ සෝෂල් මීඩියා තියෙන මගේ Facebook එකේ නම තියෙන්නේ glamour by dananjay කියලා ඊට අමතරව Instagram account එකක් තියෙන මගේ page එකේ මගේ page එකේම number එකක් තියෙන මගේ personal number එක පුළුවන් කතා කරන්න මගේ වැඩ බලන්න පුළුවන් මම කරලා තියෙන දේවල් බලන්න පුළුවන් ඉතින් මාව contact කරගන්න පුළුවන් මොන හරි details දැනගන්න ඕන මට message එකක් දාලා මාත් එක්ක කතා කරන්න පුළුවන් මනමාලියන්ට අන්දන ඒ මේකප් වැඩ කටයුතු අතරම මම තව රූප බලන වැඩ කටයුතු කරනවා මගේ සැලොන් එක ඇතුලේ කරන්න හිතන් ඉන්න ඕපන් කරාට පස්සේ සැලොන් එක ඕපන් වෙන්නේ කොතරද අපි එකත් කියමු අනිවාර්යයි රාගම මේක ඉතින් සැලොන් එක රාගම හොරපී ස්ටේෂන් එක පාරේ හොරපී ස්ටේෂන් එක පාරේ හීන් කේන්ද අපේ ගෙදර ගෙදරම තමයි සැලොන් එක තියෙන්නේ ඔව් රයිට් ඉතින් ඩාවෝ දරංජය සම්බන්ධ කරගන්න පුළුවන් ඉතින් දිස්නවාත්මිය සන්තෝෂ වෙනවා සහ හිතේ ලොකු සතුටක් ඇති මොකද මේ පරණ අතීතයේ ගැදී. ඔව්. ඉතින් පළවෙනි වතාවට තමයි අපි මේ වගේ උපන්දින තැයක් ගන්න දකින්නේ. පුතෙක් අම්මට දෙන උපන්දින තැයක්. ඉතින් මේ වගේ විශේෂ දේවල් හැමදාම අපි අරන් ඉන්නේ මේ වගේ විශේෂ දේවල් තුලින් ඔයාලගේ ජීවිතේ දෙයක් ගන්න පුළුවන් ඉඳලා. ඉතින් ඔබ දෙපළටම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අපිට වෙලාවක් කරන් දුන්නට මේ ගැන පොඩ්ඩක් කතා කරන්න. එහෙනම් ආයුබෝවන් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ආයුබෝවන් අයියේ අයියටත් ස්තුතියි. මේ මගේ පළවෙනි YouTube channel YouTube වැඩසටහන තමයි මේක. ඉතින් හාහා පුරා කියලා අයියේ තමයි ආවේ. අයියට ගොඩක් ස්තුතියි මට මේකට පුරවට. කතා කරාට ඉතින් අපි හැමදාම විශේෂ දේවල් අරන් ඉන්නේ. විශේෂ දෙයක් තියෙනවා නම් නිලමෙට කියන්න අපි කැමති මුළු ලෝකෙට මේ දේවල් පෙන්වන්න. ඒ වගේම නිලම YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අපි ගිහින් එන්න හැමෝටම සුබ දවසක්.